ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරයින් පස්සේ ඒ සම්බන්ධව කරන විවාදයේදී අද අපිට පේනවා ආණ්ඩුවේ කඩාවැටීම. අද ආණ්ඩුවේ ඇමතිවරු නැහැ. මන්ත්‍රීවරු නැහැ. සමහර පෙළ පසුපෙළ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉතුරුලා ඉන්නවා පිටපළාත්වල ඉඳලා ආපු කට්ටිය ඒ අයට කරන්න වැඩක් නැති නිසා. ඒකෙන්ම පේනවා මම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුව අයට තියෙන කැක්කුම සහ උවමනාව. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහනකොට වෙලාවකට හිතනවා මේක ලෝකෙට පරගාසයේ ගෙදරට මරගාතේ වගේද කියලා. තව වෙලාවකට හිතනවා කොහෙද යන්න මල්ලේපොල් වගේ කතාවක් කියලා ඉවරලා. තවත් වෙලාවකට හිතනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන පාරේ උජාරුවට යනවා වගේ කියලා ඉවරලා. මොකද හේතුව දැන් මේ මොහොතේ මේ ජනාධිපතිවරයා පත් වෙලා මාස 26ක් ගිහිල්ලා තියෙන මේ මොහොතේ අද සාමාන්‍ය ජනතාව මුණ දෙන එක ප්‍රශ්නයක් ගැන වගේ වගක් නැහැ මේ ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවට. දැන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේදී ගෑස් පෝලිමට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. තෙල් පෝලිමට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. අඬන දරුවන්ට කිරිපිටි ලබා දෙන විදිය කිව්වේ නැහැ. මේ සිමෙන්ති වලට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. ලයිට් කපනකට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. ඒ වගේම මේ රටේ පොලිං යුගය නැති කරන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්න කියලා කිව්වේ නැහැ. ඒ වෙනුවට වචන හරඹයක් සහ සම්දර්ශනයක් දාන තමයි උත්සාහ කරලා තියෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල කියන එක මම පැහැදිලිව කියන්න ඕන. දැන් මේ ආණ්ඩුවේ ගොඩක් අය කියන්න ගත්තා අද අපේ රට ආසියාවේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙමින් තිබින්නේ කොවිඩ් වසංගතයක් නිසා කියලා ඉවරලා. මේ පොලිං යුගයේ මේ හැම ප්‍රශ්නයකටම මූලය කෝවිඩ් කියලා කියන්න ගත්තා. එහෙම කෝවිඩ් නිසා නම් මේක මුළු ලෝකෙටම ආවා. එහෙනම් ලෝකෙ අනිත් රටවල් වලත් තෙල් නැති වෙන්න ඕන, ලයිට් කපන්න ඕන, කිරිපිටි පෝලින් තියෙන්න ඕන නේද? ගෑස් පෝලින් තියෙන්න ඕන, සිමෙන්ති පෝලින් තියෙන්න ඕන, අහස උසට බඩු මිල යන්න ඕන, තුන් වේලක් ආව මිනිස්සු දෙවේලක් කන්න ඕන, දෙවේලක් ආව මිනිස්සු ලෙව කන්න ඕන, දරුවෝ කිරිපිටි නැතුව අඬන්න ඕන. එහෙම කොහෙවත් නැහැ. එහෙම කොහෙවත් නැහැ මූලස්සනේ ගරු මන්ත්‍රීතුමනි. එනිසා මේ මාස 26 මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ඒ උදවේගයේ පසුපෙළ මන්ත්‍රීවරු පව් කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේවා ගැන. මමත් පසුපෙළ මන්ත්‍රීවරයෙක්ට හිටපු හින්දා මම දන්නවා. හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පව්. දැන් මේගොල්ලන්ගේ කයයි උද්දච්චකමයි නම් ආස උසට තියෙන බඩු මිල වගේම. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ සියලුම ප්‍රශ්න වලට මේ ආරම්භය තමයි කොවිඩ් නෙමෙයි මේ දුර්වල දුර්වල ආර්ථික කළමනාකරණය කියන්නක පැහැදිලිව කියන්නම්. මම මේකේ එකින් එක කරුණු දක්වන්න මුලස්සනේ මන්ත්‍රීතුමනි. ආපු ගමම්ම මොකද්ද කරේ? රාජ්‍ය ආදායමෙන් 125% වැඩි ප්‍රමාණයක් ගජ මිතුරන්ට බිලියන 800ක පමණ මේ බදුසහන ලබා දුන්නා. එතනින් තමයි මේ කඩාවැටීමේ ආරම්භය පටන් ගත්තේ. ඊළඟට දැන් අද මතුවලා තියෙන්නේ රුපියල් අර්බුදයකට වැඩිය ඩොලර් නැති අර්බුදයක්. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේක ආරම්භය මොකද්ද? උද්දච්චකම. විශේෂඥයන්ට අහුම්කම් දෙන්නේ නැතුව, විශේෂඥයන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් ගන්න නැතුව එකපාරටම කාබනික පොහොර වගාව ගෙනාවා. කාබනික පොහොර වගාව ක්‍රමානුකූලව ගෙනාවා නම් අද මේ ප්‍රශ්නමකුත් නැහැ. දැන් එකපාරට කාබනික වගාව ගෙනල්ලා රටක් ගොඩ දාන්න පුළුවන් නම් අනෙක් රාජ්‍යයන් දියුණු රාජ්‍යයන් එහෙනම් ඒව කරලා තියෙන්න ඕනේ. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි අවුරුද්දකට ලංකාවට අවශ්‍ය පොහොර ටික ගේන්න යන්නේ ඩොලර් මිලියන 400යි. මේ බදුසහන ලබා දීම නිසා, ඩොලර් නැතිවීම නිසා තමයි මේ පොහොර ගෙනාව නැත්තේ. ඒකට විවිධ හේතු මේ ඉදිරිපත් කරා. මේ වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරුවාට කිව්වා අන්න පොර සමාගම් වලින් කොමිස් ගන්න කට්ටිය, පගා ගන්න කට්ටිය කියලා. කෘෂි විද්‍යාඥයන් මේක කිව්වා. ඒ කියපු කවුරුවත් කියපු දේවල් ඇහුනේ. එක පුද්ගලයෙක් කියපු දේ සමස්ත කැබිනට් මණ්ඩලයටම අහුම්කම් දෙන්න සිද්ධ වුණා. ඒ ඩොලර් මිලියන 400ක් වීදම් කරලා පෝර්ටි ගණන තිබුණා. අද වී වගාව, රබර් වගාව, පොල් වගාව, තේ වගාව, බඩඉරිඟු වගාව, සුළු අපට යන බොග වගාව මෙකී නොකී සියලුම වගා ටික කරගෙන තිබ්බා. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අපේ අවුරුද්දක කෘෂි අපනයන ආදායම ඩොලර් මිලියන 2400යි මහ බැංකු වාර්තා අනුව. ඒ ඩොලර් මිලියන 2400 ගිය අවුරුද්දේ අපට ගන්න බැරි වුණා මේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයයි උද්දච්ච තකතිරු විශේෂඥයන්ට අහුම්කම් නොදීමේ තීරණය නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි. එනිසා තමයි මේ සියලු දේවල් වල ආරම්භය. ඒ ඩොලර් මිලියන 2400 ආවනම් ඒකේ කොටසක් දාන්න තිබ්බා බෙහෙත් ගේන්න, කොටසක් දාන්න තිබ්බා තෙල් ගේන්න,
කොටසක් දාන්න තිබ්බා මේ කිරිපිටි ගේන්න කොටසක් දාන්න තිබ්බා සිමෙන්ති ගේන්න කොටසක් දාන්න තිබ්බා ඉතුරු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න ඒ නිසා සල්ලි නැහැ අනිත් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ විදේශීය ශ්‍රමිකයින්ගේ මේ ආදායම අඩු වීම සම්බන්ධව ඔවුන් ලංකාවට ආලු ආපු අයගේ ලක්ෂ දෙකක් ගිහිල්ලා තියෙන්නේ දැන් නොවැම්බර් මාසේ වාර්තා අනුව දෙසැම්බර් මාසේ වාර්තා අනුව 2020 කොවිඩ් කාලේ කොවිඩ් කාලේ අපිට ආපු ආදායම දලවසියෙන් ඩොලර් මිලියන 600 ගානක් මාසෙකට ඒක 400 ගානකින් අඩු වෙලා තියෙනවා. ඒ අයම තමයි මුලස්සනේ මන්ත්‍රීතුමනි එයා පෝට් එකට ෆොටෝ ගහගෙන තමන්ගේ අතින් වේදම් කරලා ටිකට් එක අරගෙන මේ ජනාධිපතිතුමාවයි මේ ආණ්ඩුවයි බලයටපත් කරන්න මේ රටට ආවේ. ඒ අය තමයි මේ අයගේ විශ්වාසය තියලා මේ ආණ්ඩුව ගෙනාවේ. එහෙම අය තමයි මේ ආණ්ඩුවයි මේ ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කර්මනාකරණය නිසා සැක නිසා තමයි සල්ලි එවන්නේ නැත්තේ. මම කියන්නම් අද රුපියල බලෙන් අල්ලන් ඉන්නේ නැතුව සාමාන්‍ය මාකට් එකේ තිබ්බනම් ඒ අය බය නැතුව සල්ලි එවනවා. මේ કૃතිමව මේ කල්ලන් ඉඳලා 203ට කවුද සල්ලි එවන්නේ? එළිය 240ට ගන්න පුළුවන්කම තියෙද්දි ඉතින් ඒ නිසා රුපියල් 10ක් දුන්නා කියලා කවුරුවක්වත් එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ තියෙන ඩොලර් අර්බුදයක්. මේ ඩොලර් අර්බුදයේ මූලික වක්‍යන්න කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. 2014ට පෙර මහා ලොකු උද්දච්ච උජාරු විදියට හම්බන්තොට වරායක් හැදුවා නැවෙන්නේ නැති මත්තල ගුවන්තොට පොලක් හැදුවා මේ ගුවන් යානා එන්නේ නැති නෙළුම් කුළුණක් හැදුවා මේ සතපාග ආදායමක් නැති සූර්යවව ක්‍රීඩාංගණය හැදුවා මේ ඔක්කොටම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඩොලර් වලින් ණය අරගෙන කෑවේ හරියට අලුත් ජීවිතයක් පටන් ගන්න මනමාල ජෝඩුව ණය වෙලා මගුල් කාලා මගුල් කාපු දවස ඉඳලා මුළු ගමටම ණය වෙලා වගේ ඉන්න වැඩක් තමයි වෙලා තියෙන්නේ ඒ නිසා ඒ ණය අරගෙන හදපු ආදායම් එන්නේ නැති කිසිම දෙයකින් අපට අද වාසියක් වෙලා නැහැ. ඒ වාරික ගෙවන්න වෙලා තමයි අද අපේ රටේ ඩොලර් සංචි නැතිලා තියෙන්නේ. පහුගිය රජයේ කාලේ මේ මෑට බාර දෙනකොට මහා බැංකු සංචි දෙ තිබ්බා ඩොලර් මිලියන 7200කට අධික ප්‍රමාණයක්. 7200ක් හරි 7800ක් හරි. අද වෙනකොට ඉතිහාසයේ මේගොල්ලගේ කය කොච්චරද කියනනම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් මිලියන 1000ට වඩා අඩු වෙලා තියෙන සංචිත පළවෙනි වතාවට මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි රත්තරන් විකුණලා ජීවත් වෙන තත්ත්වයට පත්ලා තින්නේ. සාමාන්‍යයෙන් ඉතාම අහිංසක දුප්පත් මිනිස්සු තමයි රන් බාණ්ඩ උගස් තියලා ජීවත් වෙන්නේ. අද ඒ රට ඒ තත්ත්වයට අපේ රට බංකොලොත් රාජ්‍ය අබ්බාට පත් කරා මදිවට තව කයියක් ගහනවා. අද මුලස්සනේ මන්ත්‍රී මේ සභාව බැලුවම පේනවා මේ ආණ්ඩුවේ 150 ගානෙන් රාජපක්ෂ පවුලේ අය අර 3 දෙනයි සතුටු. අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමයි රෝහිත අබේගුණවර්ධන ඇමතුමයි මේ කවුද මේ ජොන්සන් ෆර්නාන්ඩෝ ඇමතුමයි විතරයි සතුටු. ඒවට හේතු මං කියන්න යන්නේ නැහැ. ඒව හොයාගන්න. පසුබල මන්ත්‍රීවරු ඒවට හේතු දන්නවා. ඒගොල්ලෝ කතා කරන කෙරුවට. ඒ නිසා මුලස්සනේ මන්ත්‍රීතුමනි අනෙක් පැත්තෙන් දැන් ඊයේ කියනවා පසුගිය රජේවල් ගත්තු ණයලු. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ ණය අරගෙන ආදායම් නැති දේවල් තිබ්බා. පෞගිය ආණ්ඩු කාලේ ණය අරගෙන හැදුවා. හදපු ටිකක් කියලා නැත්තම් මොකුත් කියන්නේ නැහනේ. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය, මේ කැලණි මේ කුළුණු මත යන පාර, ඒ ඊළඟට මොනවාද මේ මහනුවර අධිවේගී මාර්ගයේ දෙවෙනි කොටස ණය අරගෙන හැදුවා. මේ ආණ්ඩු ඇවිල්ලා මේ වෙනකොට ට්‍රිලියන 3කට වැඩිය බිලියන 3000කට වැඩිය ණය අරන් තියනවා. කරපු මගුලක් නැහැ. කරපු එකක් කියන්න බෑ. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මං ඒකයි කිව්වේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන අගේට යනවා කියලා. දැන් මේ කැලණි පාලම තියෙන කුල්ලුම තියෙන අධිවේගී මාර්ගය ඉවුරු කරා. කවුද පටන් ගත්තේ? අපේ ආණ්ඩු කාලේ 2018 පටන් ගත්තේ. මධ්‍යම අධිවේගී මාර්ගය කිලෝමීටර 4යි මේ ආණ්ඩු හැදුවේ. තමන්ගේ වගේ ගිහිල්ලා විවෘත කෙරුවා. ඊළඟට මන්නාරම සුලං විදුලි බලාගාරය නෙදර්ලන්ත ආධාර වලින් පෞගිය රජය ආරම්භ කරේ. තමන්ගේ වගේ ගිහිල්ලා පටන් ගත්තා. ඊළඟට මම තව එකක් කියන්නම්. මිලියන 4000ක් විදා කරලා මගේ ආසනේ පොම්පාගාර 4-6ක් හදලා තියෙනවා ගම් වතුර පාලනය කරන්න. ඕකත් හෙට අනිත් දවල් තමන්ගේ වගේ විවෘත කරයි. අපි ඔපෙක් රටවල් සහ කුවේට් රාජ්‍ය ආධාර ගෙනල්ලා උරුගොඩවත්තේ ඉඳලා අවිස්සාවේල්ල පාර හදන පටන් ගත්තා. තාම මේ ගොල්ලන්ට ඉවර කරගන්නත් බෑ. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ අද ජීවන බරින් මිරිකලා ඉන්න මිනිස්සුන්ට රටේ රාජ්‍ය නායකයෝ ඇවිල්ලා කතා කරනකොට බලාපොරොත්තු වෙන්නේ අපිට කන්න ටිකක් හම්බෙන්නේ කොහොමද? බඩුමිල අඩු වෙන්නේ කොහොමද? ළමයට කිරිපිටි ටික හම්බෙන්නේ කොහොමද? කළුවරේ නැතුව ලයිට් ටික ලැබෙන්නේ කොහොමද?
තෙල් හම්බෙන්න කොහොමද ත්‍රිවිල් එකට මොටර් සයිකලෙට ගහන්න කියලා. ඒ කිසි දෙයකට උත්තරයක් නැහැ. හැබැයි සල්ලි ට්‍රිලියන 1.3ක් බිලියන 1300ක් අච්චු ගහලා ඉවරලා රටේ උද්දමනය විතරක් වැඩි කරා. ඒ උද්දමනය නිසා තමයි අද මේ විදියට බඩමිල වැඩි වෙලා තියෙන කෙනක පැහැදිලිව කියන්න ඕන. දැන් මහා බැංකුවේ අධිපති ආවිල්ලා කයිය ගහනවා අපිට අච්චර හම්බුණා මෙච්චර හම්බුණා. එච්චර හම්බුණා නම් හම්බෙච්ච ඒවා පාවිච්චි කරන්නකෝ. ඒ පාවිච්චි කරා නම් මෙච්චර බඩමිල ඉහළ යන්න විදියක් නැහැ නේ. ඒ නිසා මුලස්සනේ ඔබට අයිතියේ අවසන් මිනිත්තු දෙක විනාඩි දෙකක් දෙන්න. ඒ නිසා මුල නෑ මට මම විනාඩි 9 කතා කරලා තියෙනවා. තව විනාඩි 5ක් තියෙනවා. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි කරුණාකරලා කාලයට ගරු කරන්න. ඔබතුමාට විනාඩි 14ක් දල්වා දී තිබෙනවා. හරි මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි අවසන් විනාඩි දෙක තිබෙනවා. ඊළඟට විදේශ ආයතන ගැන කතා කරනවා. කළු සල්ලි අච්චු ගහන ඒවා නීතිගත කරුවා මොන ආයෝජක දෙන්නේ. ඒ නිසා තුනෙන් දෙකක් තිබ්බා කියලා ස්ථාවර රජයක් තිබ්බා කියලා ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය වෙන්නේ නැහැ. එනිසා ස්ථාවර රාජ්‍ය නිර්මාණය වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්න ඕන මානව හිමිකම් වලට ගරු කරන්න ඕන මාධ්‍ය නිදහස ලබා දෙන්න ඕන. අද ඇයි දැන් මුකුත්ම කරන්න බැරි නම් අද මේගොල්ලන්ට තියෙන්නේ ණය ගත්ත තැන් වලට ගිහිල්ලා දෙයියනේ කතා කරන්නකෝ. අපිට ගෙවා ගන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. තව අවුරුද්දකින් මෙච්චර ආදායමක් එනවා. එතකොට අපි ගෙවන්නම්. මෙන්න මේ විදිහට රීෂෙඩියුල් කරන දේක ඒකක්වත් කියන්නේ. හැබැයි මේ විවේචනය වගේම මම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකම එක හොඳක් දැක්කා. මම ඒකත් කියන්න ඕන මේ කුවකමින් ඔබට ගිහිල්ලා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව එතුමා ගත්ත තීරණයට අපි අගය කරනවා. මම පෞද්ගලිකයකට සහයෝගය ලබා දෙනවා කියන එක පැහැදිලිව කියන්න. මොකද හේතුව විදේශයට යන මුදල් නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලට අතුළු වෙන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් සහ මේ අපට ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් දෙයක් කියන්න ඕන. සංචාර කර්මාන්තය ඩොලර් බිලියන 5කට ගේන්න කතා කරනවා. ඉමිග්‍රේෂන් එක ඔන්ලයින් කරගන්න බැරි ආණ්ඩුව මේ කතා කරනවා. තොරතුරු තාක්ෂණය ගැන සංචාරකෙක් ලංකාවට ආවහම වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන වුණාම ඔහු ට්‍රිප් එක මැද නතර කරලා බත්තරමුලට ඇවිල්ලා ඉමිග්‍රේෂන් එකේ පොලිමේ ඉඳලා තව රුපියල් 23000ක් ගෙවන්න ඕන. එයිද සංචාරකයෝ ගීල බයින එකනේ කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් චමල් රාජපක්ෂ මැතිතුමා ඉන්න වෙලාව කියනවා තමුන්නාන්සල ගහඬුව දුමින්ද සිල්වා නිදහස් කරා. තව ගොඩාක් අය නිදහස් කරා. හොරකම් නොකරපු කුඩු විකුණපු නැති මිනී මරපු නැති හැබැයි ඇත්ත එලි කරපු රංජන් රාමනායක සිරගත වෙලා අවුරුද්දකට වැඩි. ඒ නිසා තමුන්නාසල ඔච්චර සාධාරණ රජයක් නම් රංජන් රාමනායක කටින් වෙච්ච වැරද්දට දඬුවමක් ලබා දුන්නා. අවුරුද්දක් ඔහු හිරගෙට ගියා. නිදහස් පෙළඹෙන පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනේවත් ඔහුට බය නැත්තම් ඔහුගේ කටට බය නැත්තම් ඔහු කියන ඇත්තට බය නැත්තම් ඔහුට සමාව දෙන්න කියලා ඉල්ලා සිටින්මින් මම කතා අවසන් කරන බොහොම ස්තුතියි.